අපි කලින් වීඩියෝ එක සවිස්තරාත්මකව කතා කරා මේ USB cables එහෙම නැත්නම් wires කියන දේ අපේ ජීවිතේ කොච්චර සමීප දෙයක්ද කියලා. අපි ෆෝන් එකක් charge කරගන්න. Smart watch එක, smart phone එක, ඊළඟ cameras මේක විවිධ දේවල් වලට අපි පාවිච්චි කරන USB cable එක. මේ USB cable වලට විසඳුමක් විදිහට BLitzwolf ආයතනයේ BLitzwolf cables කියලා තියෙනවා. ඒක නම් මම කලින් වීඩියෝ එක කතා කරා. ඒ වගේම මේ වීඩියෝ එක මම කතා කරා මේ fast charge එකක් වගේ තෝරගනින්දි. ගොඩක්ම ලොකුම සාධකයක් වෙනවා මේ cable එක. මොකද හේතුව අපි fast charge කොච්චරම් charge එකක් කරනවත් වැඩක් නැහැ. මේ cable එකෙන් ඒ charge එකෙන් දෙන voltage එක supply කරන්න බැරි නම් ඉතින් ඒ විදිහටම එතනින් හරියට වැදගත්ම දේ තමයි මේ අපි කතා කරමු charge එක. ඒ කියන්නේ charging adapter එක. මේ charging adapter එක හොඳ එකක් වුණොත් තමයි අපිට අනිවාර්යයෙන් wire එක මොන දේ වුණත් හොඳ supply එකක් තිබ්බේ නැත්තම් අපිට බැරි නෝ හොඳට charge කරන්න. මෙන්න මේකට විසඳුමක් BLitzwolf ආයතන සපයනවා. මේ තියෙන්නේ BLitzwolf BWS7 multi charging hub එකක්. මේකෙන් අපිට පුළුවන් එකවර devices කීපයක් වුණා charge කරන්න. මෙතන ඔයගලට පෙන්නන ports පහක් තියෙනවා. විශේෂයෙන්ම ඔයගලට පෙන්නන මේ තියෙන උඩම් port එක ටිකක් විශේෂයි. මේ කොළපාටේ තියෙන්නේ. ඒ වගේම පල්හෙන් තවත් fast charging ports හතරක් බලා ගන්න පුළුවන්. මේ හැම charge එකක්ම fast charge එකක්. ඒ වගේම මේ කොළපාටේ තියෙන port එක මේක Qualcomm 3.0 fast charging technology support කරනවා. ඔයගොල්ලෝ දැන්වත් සමහරක් කියන බලන්නේ මොකද මේ 3.0 වල තියෙන විශේෂත්වය කියලා. ඒක නැත්නම් අපි වීඩියෝ එකේ කතා කරමු. ඒ වගේම වීඩියෝ එක අන්තිමට වට තේරෙයි. ඔයා charges පහක් වෙන වෙනම පාවිච්චි කරනවට වඩා මේ charging hub එකක් විදිහට පාවිච්චි කරන්නේ කොච්චර ලේසිද? ඒ වගේම මේ charging hub එක පාවිච්චි කරලා කොච්චර speed එකෙන් වගේ කොච්චර safe විදිහට අපේ devices charge කරන්න පුළුවන්ද කියලා. මම මේව කියන්නේ හේතුව තමයි මේ BLitzwolf මේ charge එක විතරක් නෙමෙයි ඕනම charge එක. මේ charge එක ගත්තොත් මේ තියෙන ports පහේම power 3S කියන technology එක පාවිච්චි කරනවා. මේක මගින් ඔයාගේ ෆෝන් එකට දරන්න පුළුවන් උඩරින් වෝල්ටේජ් එක මේක මේ අඳුරගෙන ඒ වෝල්ටේජ් එකෙන් උඩරින් මේකෙන් ඔයාගේ ෆෝන් එක charge කරනවා. ඔයාලට දැන්වත් තේරෙන්නේ ඔයාලට මෙතනින් එහාට කිසිම charge එකකින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද හේතුව කොච්චර charge එකක් තිබුණත් ඔයාගේ ෆෝන් එකේ ගැළපෙන charge එක දක්වා charge කරන්න මේකට හැකියාව තියෙනවා. මෙතනින් අපි එහාට ගියොත් ඔයාලට තේරෙන්නේ ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකට දෙන්න පුළුවන් උඩරින් වෝල්ටේජ් එක මේකට දෙන්න පුළුවන් නම් ඔයාලට ඊට වඩා වැඩි charge එකක් ගත්තොත් වැඩක් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු charge එකක් ගත්තොත් ඔයාගේ ෆෝන් එක ටිකක් අඩු වේගකින් තමයි charge වෙන්නේ. ඊට වඩා මේ charge එකේදී විශේෂත්වය ඉතින් ඒක නිසා වැඩි වෙලාවක් ගන්නතු මේ charge එක කොයි වගේද කියලා අපි මේ ගැන මුලින්ම කතා කරමු. තාක්ෂණිකව වෙන ඔයාව iPhone කියලා පිළිගන්නවා SL Geek විදිහින් එන තවත් වීඩියෝ එකට. මෙන්න මේ වගේ box එක තමයි මේ Qualcomm 3.0 support කරන මේ charge එක අපිට ලැබෙන්නේ S7 charge එක. ඉතින් මේ වගේ මතක් කරන්න ඕනේ මේ product එකට ඔයා කැමති නම් අරතුල පල්ලෙ තියෙන description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මේක ගැන තව වැඩි විස්තර හොයලා බලන්න. එහෙම නැත්නම් අරතුල bank එකේ site එක කරා මේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් අපි මේ box එක unbox කරලා මේ charge එක ගැන කෙටියෙන් සරලව මුලින්ම කතා කරමු. අපි BLitzwolf products හැම එකක් දගෙන විදිහෙම මේ වගේ box එක තමයි අපිට මේ BLitzwolf S7 charge එකත් ලැබෙන්නේ. ඔයගලට පේන BLitzwolf logo එක අපි ඊටපස්ස බලා ගන්න පුළුවන්. ඒ වගේ side එකේ barcode එකයි අපිට අවසාන වශයෙන් බලා ගන්න පුළුවන් මේ box එකේ Qualcomm 3.0 quick charging මේකට support කියලා තියෙනවා. මේ ඇත්තටම Qualcomm 3.0 quick charging කියන්නේ ගොඩක් speed charging method එකක්. මේක ගැන අපි කතා කරමු. විශේෂයෙන් මේ BLitzwolf S7 charge එකට මේ Qualcomm ළඟින් හම්බෙලා තියෙන 3.5 quick charging compatible කියලා certificate එකක්. ඉතින් ඒක නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේක හරහා අපිට ගොඩක් fast charging අත්විඳින්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි මේ box එකට අගල unbox කරලා මේකෙන් අපි එළියට ගමු මේ S7 charge එක. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් හැම අපි BLitzwolf product එකත් එක්ක දැක්ක විදිහටම හොඳ unboxing experience එකක් මේ BLitzwolf S7 charge එකත් එක්ක අපිට ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ box එකේ thank you for choosing BLitzwolf කියලා සඳහන් වෙනවා. ඉතින් මේ box එක open කරපුවම අපිට මුලින් බලා ගන්න හම්බ වෙන paper box එකක්. ඉතින් අපිට මෙතන මුලින් බලා ගන්න පුළුවන් මේකේ warranty card එක. ඔයගලට පිටින් සුපුරුදු පරිදි BLitzwolf විසින් ලබා දෙන මාස 18ක warranty card එකක් අපිට මේ විදිහට ලැබිලා තියෙනවා. ඉතින් මේ warranty card එක පැත්තකින් තිබ්බට පස්සේ අපිට බලා ගන්න පුළුවන් user manual එක. ඔයගලට බලන්න පුළුවන් මේ user manual එකේදී මේකේ වැඩ කරන විදිය අනිත් ඒ වගේම සරලව විස්තර කරලා තියෙනවා. මේ ඔක්කොම ටික පැත්තකට තිබ්බට පස්සේ අපිට බලන්න පුළුවන් ටිකක් වෙනස් විදියකට මේ S7 charge එක. එහෙම නැත්නම් මේ charging hub එක අපේ අතට ගන්න පුළුවන්. මේකෙන්නේ මේ වගේ cardboard frame එකක අපිට පුළුවන් මේකේ පහසේ මේ BLitzwolf මේ S7 charger kit එක විතරක් එළියට ගන්න. ඔයගලට මේ විදියට පොලිතින් cover එකක් ඇතුළත තමයි මේක බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ charge එක හොඳට unboxing experience එකක් දෙන්න තමයි මේක හොඳට design කරලා තියෙන්නේ. ඉතින් මේ charging hub එක අපි side එකෙන් තිබ්බට පස්සේ අපිට අවසාන වශයෙන් බලා ගන්න පුළුවන් මේ විදිහට මේක power කරන්නේ නැ power cable එක. ඉතින් බොහෝ දෙනෙක් හිතයි මේක එන්නේ USB වලින් power කරන්න කියලා. මොකද සාමාන්‍ය hub එකක අපිට බලා ගන්න බෑනේ USB power කරන්න වගේ. නමුත් මේක සම්පූර්ණ වෙනස් කියලා ඔයගලට තේරෙන්නේ මේ විදිහට අපි direct power එකට ගහන්න පුළුවන් විදිහට 2 pin power adapter එකත් එක තමයි මේ cable එක අපි අතර එන්නේ. ඉතින් අර box එකේ ලැබෙන මෙන්න මේ accessories ටික. ඉතින් දැන් අපි බලමු මේ charge එක ගැන. ඉතින් ඔයගලට පේන්නේ මේ විදිහට අපිට polythene cover එකක් ඇතුළත තමයි මේක එන්නේ.
මේ පොලිමික් කාවෙක ඉවත් කරගත්තට පස්සේ අපිට මේ විදිහට charge එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේක ගොඩක් ලස්සන විදිහට මේක material එකෙන් හොඳට plastic material එකකින් හදලා තියෙනවා. ඒ වගේම මේක ගොඩක් shiny විදිහට තමයි made කරලා තින්නේ. ඔයගොල්ලන්ට මේක ගොඩක් ලස්සනට අපිට ඒක බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ charge එකේ ඉදිරිපස සඳහන්ගෙන BLitzwolf QualComm 3.0 ඒ වගේම quick charging compatible කියලා. ඒ වගේම back side එක අපිට බලා ගන්න පුළුවන් මේ වගේ හොඳ grip එකක් වගේ තියෙනවා. මේක නිසා මේ charge එක ලිස්සා යන්නේ නැහැ. එයාගම අපිට තවත් සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් USB ports වගේ. මෙතන ඔයගලට පෙන්නන USB ports 4ක් තියෙනවා. ඒ වගේ තවත් උඩ තවත් USB port එකක් තියෙනවා. නමුත් මේක විශේෂයි. මේක කොළපාටයි. ඇත්තට මේක තමයි Qualcomm 3.0 support කරන port එක. ඉතින් මේක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඒ වගේම අපිට අනිත් සයිඩ් එක බලා ගන්න පුළුවන් අපිට ලැබෙන power cable එක plug කරන port එකකුත්. ඉතින් අපිට charge එකේ side එකේ මේක quick specifications වගේ බලා ගන්න පුළුවන්. ඔයගලට බලන්න පුළුවන් මේ charge එකේ කොච්චර voltage එකට support කරනවද මේ input එක output එක මේ වගේ දේවල් ගැන සරලව එතන සඳහන් කරලා තියෙනවා. ඔයගලන් පේනද මෙතන සඳහන් වෙනවා අර තිබුණු USB ports 4න් සහ වෙනම අපි අර කලින් කතා කරපු 3.0 support කරන port එකේ අපිට ලැබෙන වෙන වෙනම outputs ටික. ඉතින් මේ විදිහට අපිට මේක බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මම කලින් කිව්ව විදිහට අපිට බලා ගන්න හැම වෙලේ ports 4. ඇතර මොකද්ද මේ විශේෂත්වය කියන ඕගොල්ලෝ බලන්න ඇති මේ කොළපාට port එකේ තියෙන. මේ port එක අනිත් හැම එකටම වඩා විශේෂයි. ඔයගලන්ට මතක නම් මම කලින් review කරා BLitzwolf S9 charge එක. මේකෙදි මම ඔයගොල්ලන්ට කියන BLitzwolf ලගේ මේ technology එකක් ගන්න power 3S කියන එක. මේ power 3S කියන්නේ smart, speed and safe කියන එක. මේකෙදි පුළුවන් ඔයාගේ charge එකේදී ඔයාගේ charging කරන devices වල charge කරන උපරිම speed එක හොයාගෙන මේකට charge කරන්න හැකියාව තියෙනවා. ගොඩක් intelligent විදියට ඔයාගේ phone එක overcharging, overheat, overvoltage සියලුම දේවල් වලින් ආරක්ෂා කරනවා. ඒක නිසා ඔයාලා ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. rack කෙලිවෙන තුරු උනත් මේකේ පහසුවෙන් charge කරලා තිබ්බත් ඔය battery එක නම් ගැටලුවක් එන්නේ නැහැ. ඒකට හේතුව මේක ඔටෝමැටිකලි overcharge protect එකක් විදිහට වැඩ කරනවා. ඒ වගේම overheat වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ phone එකේ charge කරන උපරිම charging speed එක අඳුනගන්න මේ charge එකට හැකියාව තියෙනවා. ඉතින් මේ 3.0 port එකේ තියෙන විශේෂත්වය මේක සාමාන්‍ය අපි දකින normal 1.0 වලට වඩා සාමාන්‍යයෙන් දෙගුණයක් විතර speed එනවා. ඒ වගේම අපි දන්න quick charge 2.0 වලට වඩා සාමාන්‍යයෙන් 30ක් 40ක් විතර ප්‍රමාණය speed එක වැඩි. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. සාමාන්‍ය මේ Qualcomm 3.0 support කරන phone එකක් තිබුණොත් අපිට පුළුවන් මේ phone එක සාමාන්‍ය බිංදු ඉඳන් 180ක් දක්වා විනාඩි 35කින් විතර charge කරගන්න. ඒ තරමට ඔයගොල්ලන්ට speed charge එක මේ charge එකෙන් ඒ වගේ මේ port එකෙන් සපයනවා. ඉතින් මේකේ build quality ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මේක plastic made එකක් වුණාට ගොඩක් හොඳට මේ ගොඩක් shiny විදියට ගොඩක් ලස්සනට අපිට මේක බලා ගන්න පුළුවන් මේක made කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් power cable එක මේකට plug කරන්න. plug කරාට පස්සේ අපිට පුළුවන් මේකෙන් charging hub එකක් විදියට පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන devices ඔක්කොම මේකත් එක්ක connect කරන්න. ඉතින් මම BLitzwolf cables ගැන කලින් video review එකක් කළා. මම මේ විදිහට cables කීපයක් unpack කරගන්න. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් BLitzwolf cables කීපයක්. ඉතින් ඔයාගේ phone එක Android phone එක, iOS phone එක, එහෙම නැත්නම් ඔයාගේ තියෙන cameras මේක ඕනම devices ප්‍රමාණයක් මේකට එකවර charge කරන්න පුළුවන් මේක පාවිච්චි කරලා. ඉතින් ඔයගලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම මංගල තියෙන device එකකට මේක connect කරන්න. ඔයගලට පේනදි මේකේ තියෙන speed එක කොහොමද කියලා මම MP එකේ app එක පාවිච්චි කරන මේක speed එක මැනගන්න. ඔයගලට පේනදි සැලකිය යුතු speed එක. අපිට මේකේ ලැබෙනවා එකපාර voltage එක වැඩි වෙන්නෙත් නැහැ. සැලකිය යුතු විදිහට phone එක දරන්න පුළුවන් උපරිම voltage එක දක්වා මේක මගෙන් අරන් එනවා. ඉතින් ඒ වගේම ඔයගලට පේනදි තවත් අපිට මේකේ wire අපිට අවශ්‍ය ප්‍රමාණයකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම මම තවත් වය එකක් ගන්න. මේක ඇත්තටම ඔරිජිනල් වය එකක් නෙමෙයි. මේක Samsung fast charge එකකට හම්බිච්ච සාමාන්‍ය fake වය එකක්. ඉතින් මේ වය එක වුණත් අපිට පාවිච්චි කරලා ඔයගලන්ට පේන ඇති හොඳ performance එකක් ගන්නවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයාගේ වය එක හොඳ මට්ටමක තියනවා නම්, ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන වය එක හොඳ මට්ටමක තියනවා නම්, ඔයාට charging ගැන ගැටලුවක් වෙන්න දෙයක් නැහැ. මේ charge එකෙන් ඔයගලේ phone එකට යන්න පුළුවන් උපරිම speed එකෙන් charge කරන නිසා ඔයාලට ගැටලුවක් වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ charge එකට වඩා speed charge එකක් ඇත්තෙත් නැහැ. ඒ වගේ මේ charge එක කොච්චර speed උනත් ඔයාගේ phone එකට ගොඩක් healthy විදියට ඔයාගේ phone එක overcharge නොවි charge කරන්න මේ S7 charge එකට හැකියාව තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් BLitzwolf cable organizer එකක් පාවිච්චි කරන්න. මෙහෙම පාවිච්චි කරොත් අපිට පුළුවන් මේක හරහා මේ අවශ්‍ය wires ටිකත් හොඳට manage කරගන්න. ඉතින් මේ විදිහට හැම දෙයකටම options අපිට BLitzwolf සපයලා තියෙනවා. මේ වගේ හද වීඩියෝස් මම පල්ලේ description එකෙන් දාන්නම්. ඔයාලට කැමති නම් ගිහලා බලන්න පුළුවන්. ඒ වගේ මේ product එක පල්ලේ තියෙන description එකේ තියෙන link එකෙන් කැමති නම් ගිහලා purchase කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති අපි ගාව තියෙන devices පහක් charge කරන්න වෙනම chargers පහක් ගත්තාම අපිට කොච්චර කරදරයක්ද? ඒ වගේ මේ multi charging hub එකේ තියෙන මේ USB port පහට අපිට devices පහක් ගොඩක් පහසුවෙන් connect කරලා ඔයාලට පහසුවෙන් charge කරගන්න හැකියාව තියෙනවා. ගොඩක් ස්පීඩ් චාර්ජර් ගොඩක් හෙල්දි චාර්ජර් මේ හැම පෝට් එකක්ම සපෝට් කරනවා. මේ Qualcomm 3.0 සපෝට් කරන උඩ පෝට් එක විතරයි. නමුත් හැම පෝට් එකක්ම power 3S කියන ටෙක්නොලොජි එක සපෝට් කරනවා. ඒ නිසා වඩා වැඩ වෙන්න දෙන්නේ. අග්‍රියසින් හොඳම ස්පීඩ් එක ගොඩක් සේෆ් විදිහට චාර්ජ් කරගන්න මේ වගේ අවස්ථා තියෙනවා. ඉතින් වඩා පුළුවන් මේ චාර්ජින් එක කැමති නම් පල්ලේ description එකේ වගේ comment section එකේ මම link එක දාලා තියෙනවා. මේකෙන් කැමති නම් ගිහලා බෑග් උඩ අරන් ඔයාලගේ නිවසට මේක ගෙන්න ගන්න හැකියාව තියෙනවා.
ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගටම SL Geek එක subscribe කරන්න තාමත් SL Geek අපේ channel එකට subscribe කරලා නැත්තම් මේ subscribe button එක අපිට තියෙන bell icon එක මේක මතක තියාගෙන click කරන්න මේ click කරොත් තමයි අපි වීඩියෝ දාපුවම ඔයාලට ඉක්මනින්ම notification එකක් එන්න ගන්න හැම වෙන්නේ comment කරන්න ඔයගේ අදහස මේ charger ගැන සහ වදන්න තනි charges ගැන ඒ වගේ වීඩියෝ ගැන අදහස් අපි කතා කරමු පල්ලෙත් comment section එකේ share කරන්න මේ වීඩියෝ එක ඔයගෙ නොදන්න යාළුවන්ට දැනගන්න අපි තවත් වීඩියෝ එකක් හැම වෙලකම් ඔයගලට සුබ දවසක් අපි SL Geek තවත් වීඩියෝ එකක් හැම වෙලකම Thank you.